පමතිින් දකිනවා සිට හදරගින් දිදින භිෂ මෝන දේව ප්‍රකාශනය ශුද්ධෝ පාලුතුමන් විසින් පිළිපිවරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් කොටසකි. කෙසේ වුවත් කම් නැත වංකලෙසවේවා අවංකලෙසවේවා හැම අයුරින්ම පිස්සුස් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීතිවෙමී මතුද ප්‍රීතිවන් න්නේෙමී ඔබගේ යාඥා නිසාද ජේසුස් කිස්සුස් වහන්සේගේ ආත්මානංගින් මට ලැබෙන ආධාරය නිසාද. මේ කරුණු මගේ නිදසට ඉවාල්වන බව මම දනිමී මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතිීම මෙය වේ. මාකිසිවක් ගැන ලැජ්ජාවට නොපෙමිණ හැම අයුරින්ම නිර්බීතව සිට. මැරිතත් ජීවත්වෙතත් මාගේ ජීවිතයෙන් පෙරසේම දැනුත් කිස්සුස් වහන්සේ මහිමියයට පැමිණවීමය. මට ජීවත්වීම නම් ක්‍රිස්සුස් වහන්සේ උදෙසා ජීවත්වීමය මරණය මටවාසියකි. එහෙත් මෙහිපිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම් මේ දෙකින් කුමත් තෝරාගන්නට දැයි මම නොදනිමී. මම මේ දෙක මැදහිරවී සිටිමී. මාගේ ආශාවනම් මෙලවින් තුරන් වීගොස් ක්‍රිස්සුස් වහන්සේ සමග විසීමය.බේ වඩාත් හොඳය. එහෙත් ඔබ උදෙසා මෙහිපිට විසීම ඊටත් වඩා අවශ්‍යවේ, මේ ගැන මට සහතිකය එබැවින්? මා ජේවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා. ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මමදනිමී. දේවාක්කේ මෙසේය? දමසෙ ස්වාමීන් වහන්සේ ගේන පනිිවිඩය ඒ මහා වැැස්සක් හා සමානයි. ඒවාහිින වැස්යව බාද්ක එකතු කළු තොබගේ අතර ජලයේ පිරේවි බාද්ධක එකතු කර නැතිව හිටියොත්. ඔ වහින වැස්ස ඉබේ වැහැලයාවි. දෙව වශනයට විවෘත වෙන්ඩ බ රැස්කරගන්නදේ වගේ ශීවිීතයට බලපාාවී. සංසුන්ව උන්වහන්සගේ වශනයට අපි හැුම්කාන් දෙෙ එව දෑසන. ශුදවර ලක්තුමාන් විසින්න ලියන ලද සුවිශේෂ වාක්‍යය නම් මෙසේය. සබාදිනක උන්වහන්සේ නායක පරිසිවරයකුගේ ගෙදරට කෑම පිණිස වැඩියසේක. හැම දෙනම උන්වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටිය. ආරාධනා ලත් අය ප්‍රධහන ආසන ලබාගන්න ස්ෝයන බව දැක. උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින. යමකුගේ වවිවාහ මගුලට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයහි හිඳනෝගන්. යම්හෙකින් ඔබට වඩා උසස් කෙනෙකුද කැඳවනු ලැබුවොත් ඔබ දෙදන කැඳවූ තැනැත්තා අවුත් ඔය ස්සානය මොහොට දෙන්න නැයි ඔබට කීවොත් ලැජ්්‍යාවෙන් යුක්තව පහත්ම ස්ථානයට යන්නට සිදුවේ. එහෙත් ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත්ම ස්ථානයහි හිඳගන්න.ඇවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත් මිත්‍රය, ඉහල තැනකට එන්නැයි ඔබට කීවොත ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරිියෙහි ඔබ ගෞරව ලබන්නේෙහිය. තමාම උසස් කරගන්න හැම දෙනාම පහත් කරගනු ලබති, තමාම පහත් කරගන්න උසස් කරු ලැබේයයි වදාලසේක සුවිශේෂවාක්‍ය එසේය. ම දැ සහෝදර සහෝදරයනි. අද දවසේ පළමු කියවීමයි සුදෝලියුලි පාණටයයි මෙනෙහි කරනකොට මට දැනන පුංචිම සිතවිල්ල තමයි සරලවීමේ තියෙන වටිනාකම කියනක. සරලවීම. සරලවෙනයක ජීවිතයේ කොඩාක් ලේසි දෙයක්. සමහරක් වෙලාට මිනිුස්සු හිතාාවී. සරල වෙනවා කියලා කියන්නේ කිලිටි ඇඳුම් අඳින එක කියන. සමහර වෙලාට සමහරක් තවකෝණයකින් බල්ල කියයි සරලවෙනවා කියලා කියන්නේ පැල්පතක ජීවත් වෙනවා කියන එක. තවත් සමහරක්කයි හිතාවි යානවාහනයක යන්නේ නැතුව පයි යන එක කියන. සරලකම මනින මිනුම් දන්ඩ ඒකම නෙමෙහි. සරලකම තියෙන්ඩ පුළුවන්. ශීවිතයේ ඕනෑම තරාතිරමක මනුස්සේ ගාබ. ඒ මනුස්සයගේ වත්කම සරලකමට බලපානෙ නැහැ. ඒ මනුස්සය ගාව තියන දේපල සරලකමට බලපානෙ නැහැ. ඒ ම ශීවත්වන භූමිය සරලකමම නෙමෙයි. හැබැයි මේ හැම දෙයක් ඇතුළෙම මනුස්සයෙකුට සරලවෙෙන්ඩ පුළුවන්න ඒ පුද්ගලයා තුළ දෙවියන්න අංක එක වෙනවා නම්. ඒ මනුසයගේ ශීවිතයේ අංක එක දෙක තුන දෙවියන් නොවන තැනක වෙන දේවල් අංක එක දෙකතුන වෙනකොට ඒ පුද්ගලයා තුර තින සරලභාවේ ඉවත් වෙලා යනම්. සර්ලභාවේ ඉවත් වනහම ඒ පුද්ගලේ ජීවිතයේ හොයෙන දෙයක් තමයි තනතුර තරාතිරම ඉහල යනේක ඒ ඉනි මඟ ජීවිතයේ හදාගණ්ඩ උත්සාහ කරනවා. අද පිවර්තමාන ලංකාවේ සමාශයේ දිහා බලපුහමත් තනතුර ලබාගන්ඩ සහ තනතුර ආරක්ෂා කරගණ්ඩ මිනිසු කොයි තරම් වහන්සේ පෙනවාද. තනතුර ලබාගණඩ මිනිසු බුද්ධ පුළුවන් තරන් මුදල් වියදන් කරලාවා. තනතුර ලබාගණ්ඩ තමන්ගේම කෙනාගේ ජීවිතයේ පවා විනාශ කරනඒ ඉන්නවා. ඒ වගේම තනතුරෙන් ඉහළයන්ඩ ඒකෙනත් සවත් උපක්‍රම ගොඩා පාවිච්ෂි කරන. ඉනිමගේ නගින අය පඩිපේලියේ නගිනා අය ශීවිතයේ හිතන්න නැති දෙයක් තමයි. තමන් පඩිපේලියේ බැහැගෙන එනකොට තවත් ඉහල යන අය තමන්ට මුණ ගැහෙනවා කියන එක. තමන් පඩිපේලියේ බැහැගෙන එනකොට. තමන්ට මුණගැහෙනවා පඩිපේලියේ නැගගෙන එන සවත් සමහරක් ඇෑම. සංශීවිතයේ, තැනතුර මොනවටිනාකම මොන දේපල මොන තැන හිටියා. සරලවඩ උත්සාහ කරන්න. මේ සරල බාව ඇතුළේ ශුදෝ පාවුලතුමා පිළලිපියෝරුන්ඩ යවනහසුනේ ලස්සන භගන්තියක් කියනවා. ඒ තමයි මටනන් ජීවත්වීම ක්‍රිසුත් වහන්සේ උදෙසාහ ශීවත්වේීමය මරණය මට වාාසියකේ. ඇයිඒ. ලුතුමාගේ ජීවිතය අංක එක ජේසු උන නිසා වෙන කිසිම දෙයක් නෙමේ ජේසු ඉන්නවා කියලා කිය නබ දනවත් කියන එක ජේසු ඉන්නවා කියලා කැන පොහොසත් කියලා කියන එක හැබැයි මේ පොහොසත් කමයි ධනවත් කමයි දෙවියන්ගේ මිසා උබ සතු ලෞකීක වස්තුුවක් නෙමේ ඒ හින්ද ජීවිතේ සරලවෙඩ උත්සාහ කරද කරන කියන හැමදයකම සහ වත්පන චීවත්වී මේ ක්‍රියාවලිය තුළම සරල වඩ සහ කරන්න. ජෙසු පිහිටයි.